අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සිත මධ්‍යහන පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල හිටපු මුදල් ලැබති රවි ඇතුළු 7කට ඇප ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේ පිළිබඳ විශේෂ කමිටු වාර්තාව ජනපතිට අවුරුද්ද වෙනුවෙන් බන්දුලගේ සහන මල්ල අද සිට ජනතාවට සහන මල්ල හම්බුණාද මේක අප්‍රේල් පළවෙනිදා රටේ ජනතාව මෝඩයාට අන්දන වැඩපිළිවෙලක් විපක්ෂින් චෝදනා පිළිකාකාරක පොල් තෙල් සොයා රට පුරා කළ පරීක්ෂණයේ වාර්තාව අද දැන් දේශීය පුවත් 2016 වසරේ මාර්තු මාස 31 වනදා සිට ඌ බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍යවරයෙකු වන රවි කරුණානායක මහතා ඇතුළු පිරිසකට කොළඹ මහඅධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා 2016 වසරේ මාර්තු මාස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම් කර වින්දේසියේදී රුපියල් බිලියන 15ක් වටිනා බැඳුම් කර සම්බන්ධයෙන් සාපරාදී සාවාද්‍ය පරිහරණය කළේ යයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහඅධිකරණ විනිසුරු මඩුල විසින් නියෝග කළා අමල් රණරාජා නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පඩබැඳිගේ යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහඅධිකරණ විනිසුරු මඩුල විසින් මෙම නියෝගය සිදු කරනු ලැබුවා ඒ අනුව එක් එක් විත්තිකරු රුපියල් දහය බැගින් ඌ මුදල් ඇප මත සහ රුපියල් ලක්ෂ 100 බැගින් ඌ ශරීර ඇප දෙකක් මත මුදා හරීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බවද නියෝග කළා. මෙම නියෝගය ආගමන විගමන පාලකවරයා ඇතුළු ගුවන්තොටුපළ බලධාරීන් වෙත දැනුම් දීමට පියවර ගන්නා ලෙසද විනිසුරු මඩුල්ල නියෝග කර සිටියා. විත්තිකරුවන් නඩු විභාගය සඳහා අඛණ්ඩව පෙනී සිටීම අත්‍යවශ්‍ය කරුණක් යයි පෙන්වා දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එසේ නඩු විභාගයට පෙනී සිටීම මගහරින ලැබුවොත් ඇප අවලංගු කොට නඩු විභාග අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාර දී තිබෙනවා ඒ ජනාධිපති කාර්යාලයේදී ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ලෝකයේ බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලංකාවටද විශාල ගැටලුවක් නිසි ලෙස කළමනාකරණය නොකරන ලද ඝන අපද්‍රව්‍ය හේතුවෙන් පරිසරය සහ ජලය දූෂණය වීම විවිධ රසායනික ද්‍රව්‍ය පසට එකතු වීම වැනි අහිතකර ප්‍රතිවිපාක රාශියක් ඇති කරනු ලබනවා කසල කළමනාකරණය පිළිබඳ ගැටලු හඳුනාගෙන ඊට විසඳුම් යෝජනා කරනු පිණිස ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසුගිය ජූලි මාස පත් කරනු ලැබුවා ඉංජිනේරු රෝහන් සෙනවිරත්න මහතා ඒ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබෙනවා කමිටු නිර්දේශය ඇතුළත් වාර්තාව රෝහන් සෙනවිරත්න මහතා විසින් ජනාධිපතිවරයාට බාර දීම ඊයේ සිදු කෙරුණා විශේෂඥ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළා වාර්තාවේ ඇති නිර්දේශ පිළිබඳව පූර්ණ පසු විපරමක නිරත වීමේ වැදගත්කම දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කරනවා කසල කළමනාකරණයේදී බාහිර පරිසර සාධක පිළිබඳව සැලකිලිමත් නොවීම හේතුවෙන් ජනතා විරෝධතා ඇති වූ බව පැවසූ ජනාධිපතිවරයා මැසි මතුරු ඌදුරමින් දුගඳ ඇතිවීම වැළැක්වීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කළා අමාත්‍ය ඩලස් අලහපෙරුම ගාමිණී ලොකුගේ මහින්ද අමරවීර රාජමාත්‍ය දුමින්ද දිසානායක රොෂන් රන්සිංහ ජනාධිපති ලේකම් ආචාර්ය පීබි ජයසුන්දර යන මහත්වරු රාජ්‍ය නිලධාරීන් සහ විශේෂඥ කමිටු සමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා අලුත් අවුරුදු සමය වෙනුවෙන් සතසමගින් පාරිභෝගික ජනතාව වෙත ලබා දෙන බහන්න 12ක් ඇතුළත් සහන මල්ල අද සිට මිලදී ගැනීමට අවස්ථාව හිමිවනවා. මේ අතර විපක්ෂයේ චෝදනා කර සිටින්නේ අද ආරම්භ වන මෙම වැඩපිළිවෙල තුළින් රජයේ ජනතාව මෝඩින් කිරීමට කටයුතු කරන බවයි. අලුත් අවුරුදු සමය වෙනුවෙන් පාරිභෝගික ජනතාව වෙත රුපියල් දහසක සහන මල්ලක් යටතේ බාණ්ඩ වර්ග 12ක් අඩංගු සහන මල්ලක් අද සිට සියලුම සතුස වෙළඳ සැල්මකින් මිලදී ගැනීමට අවස්ථාව හිමිවනවා. ජනතාවට අවුරුදු දීමනාවක් ලෙස සතුස ආයතනය විසින් සහන මල්ලක් ලබා දෙනවා. ඒ සහන මල්ල තුල අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ 12ක් රුපියල් දහසක මිලට ලබා දෙනවා. ඒ තුලින් රුපියල් 410ක ඉතිරියක් ඇති වෙන බව තමයි සතුස ඝනක ශිල්පීන් විසින් දන්නලා තියෙන්නේ. එය සතුස සහන මල්ලයි. මේ තමයි අපිට රජයක් හැටියට කරන්න පුළුවන්
අවමයේ උපරිමයේ රතු කැකුළු කිලෝ සුදු කැකුළු කිලෝ එක නාඩු කිලෝ එක සුදු සීනි කිලෝ එක රතු පරිප්පු කිලෝ එක පාන් පිටි කිලෝ එක ලුණු කැට පැකට්ටුවක් කල්මැස්සන් 250 කැලිමිරිස් පැකට් එක සෝයා මීට් පැකට්ටුවක් තේකොළ පැකට්ටුවක් මූණු ආවරණය ඇයි අනිවාර්ය කරලා තියෙන අත්‍යවශ්‍ය භාණ්ඩ ඒක ඉතරනේ නීතිය මගින් අනිවාර්ය කරලා තියෙන්නේ හැබැයි මුං කැවුම් හදන්න මුන්නටත් නෑ ලංකාවට ආනයනය කිරීම තහනම් කරපු භාණ්ඩ වලින් එකක් තමයි මුංගට. කෘෂිකාර්මික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තහනම් කළා. කෙටි කාලයක් යන තෙක් ඒ භාණ්ඩ වල මිල ඉහළ යනවා. අර ඉල්ලුමට සරිලන සැපයුම නැති වෙච්චාම. පොල්තෙල් වල ප්‍රශ්නයක් ඇත්තටම නැහැ. මොකද පොල්තෙල් වෙළඳ පොලේ තිබුණා. දේශීය පොල්තෙලුත් තියෙනවා. පොල්තෙල් වලට ආදේශක වෙන සෝයා තෙල් සහන මිලට මේ භාණ්ඩ වර්ග 17 මිලට අපි අතුල් කළා. තුමාල ඔය මල්ලට ඔබ තෙල් එක දැම්මනා. මිනිස්සු බය නැතුව මේක හොඳ තෙල වෙන්නේ නැති අපි තුමා අපිට දුන්නේ කියලා වාර්තා ගන්න පුළුවන්. එහෙනම් අපි තෙල් එක උද්දාට දෙමු මේකට 310ක් එකතු කළා. එතකොට මෙතර මේ සම්බන්ධයෙන් විපක්ෂය මෙලෙස අදහස් පළ කළා. දැන් බලන්න ගියා වෘත්ත සමරන්න බැරි වුණා කොවිඩ් වසංගතය නිසා. ඊට ඉස්සෙල්ලා වෘත්ත අප්‍රේල් 21 ඒ බෝම්බ ප්‍රහාරය නිසා සමරන්න බැරි වුණා. අඩු ගානේ මේ දෙකේ අවුරුද්ද සමරන්න බැරි වෙච්ච මිනිස්සුන්ට හොඳට තුන් වේල කාල ඇදලා අවුරුද්ද සමරන්න අවශ්‍ය පහසුකම් සපයන්නේ. නමුත් මේ ආණ්ඩුවට මොකද වෙලා තියෙන්නේ? මේ ආණ්ඩුවේ තිබෙන හොරකම්, තක්කඩිකම්, වංචාව සහ නොහැකියාව නිසා අද රටේ ජනතාවට තාමත් දරුණු ප්‍රපාතයකට ඇද දාලා තියෙනවා. බඩු මිල ගත්තාම අහසට ගිහිල්ලා තියෙනවා. සතස වලට ගියාම බෝට් එක විතර. ඒ මිලට කොහෙවත් බඩුවක් ගන්න පුළුවන් කමක් නැහැ. ආණ්ඩුව ගැසට් එක ගාලා හැමදාම දේවල් කරනවා. ඒ කියන්නේ මේ අප්‍රේල් පළවෙනිදා අපි බඩු මිල අඩු කරනවා. මොකද අප්‍රේල් පළවෙනිදා එනකන් ඉන්නේ. අප්‍රේල් පළවෙනිදා කියන්නේ මොඩේගේ දවසනේ. මේ ආණ්ඩුව නැවතත් අන්දන්න හදනවා රටේ මිනිස්සු මොඩයන් හැටියට. ඊදිනේ මෙරටින් කොවිඩ් මරණ දෙකක් පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 568 දක්වා ඉහළ ගියා. මේ අතර ඊයේ දින වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඊයේ දිනේ මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 264 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන් පුද්ගලයන් 244 දෙනෙකුම හඳුනාගෙන තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 59ක්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 52ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 95 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබුණා. එත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 92,705ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් පුත්කලින් 89,250ක් මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 2,887 දෙනෙකු පමණයි. අද දිනේ ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 99ක් තුළ පුත්කලින් 8,907 දෙනෙකු නිරෝධායන වෙමින් සිටිනවා. ඊයේ දිනේ තුළ PCR පරීක්ෂණ 7835ක් සිදු කර ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දින මෙරටින් COVID-19 මරණ දෙකක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් ඇත්තේ වත්තල සහ එරාවූර් යන ප්‍රදේශවල පදිංචි පුත්කලයින්. එත් සමග මෙරට සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව 568ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය ජනවාරි මාස 29 වනදා ආරම්භ වූ මෙරට කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහනට සමකාමීව මෙවන විට පුද්ගලයන් 919753 දෙනෙකුට කොවිඩ් එන්නත ලබා දී තිබෙනවා. ඊයේ දිනය තුල පමණක් පුද්ගලයන් 6534 දෙනෙකුට කොවිඩ් මර්ධන එන්නත ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ. ප්‍රංශයේ සියලු පාසල් අවම වශයෙන් සති 3ක කාලයකට වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. එරට රූපවාහිනී නාලිකා ඔස්සේ ජාතික අමතා ප්‍රකාශයක් සිදු කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සඳහන් කළේ COVID-19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ප්‍රංශයේ ක්‍රියාත්මක නව රෙගුලාසි යටතේ එම පියවර ගන්නා බවයි. ඒ අනුව ලබන සතියේ සිට දුරස්ථ ඉගෙනුම් ක්‍රමවේද යටතේ පාසල් වල වැඩ කටයුතු සිදුවන බවද ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. මෙම සමුලදී ප්‍රංශයේ ප්‍රදේශ කිහිපයකට පමණක් පනවා තිබු අගුළු දෙමීමේ පියවර මෙවන විට අනිකුත් නගර දක්වාද දීර්ඝ කරමින් පවතින බව විදස් මාධ්‍ය වාර්තා කළා. අනිද්දා සිට ක්‍රියාත්මක වන පරිදි එරට අත්‍යවශ්‍ය නොවන සියලු වෙළඳසැල් තාවකාලිකව වසා දැමීමට නියමිතයි. එමෙන්ම අත්‍යවශ්‍ය හේතුවකට හැර වෙනත් කිසිදු කරුණක් හේතුවෙන් පුද්ගලින්ට සිය නිවසේ සිට කිලෝමීටර් 10කට වඩා දුරක් ගමන් කළ නොහැකි වනවා. මෙවන විට ප්‍රංශයේ රෝහල්වල දැඩි සත්කාර ඒකකයන්හි පුද්ගලින් 5000කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබන බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ලොව පිටිම කොරෝනා ආසාදිතයින් වාර්තා වන රටවල් අතරින් සිවුන ස්ථානයේ පසුවන ප්‍රංශයේ මෙවන විට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 46 ලක්ෂයකට අධිකයි. මත්ද්‍රව්‍ය වැරදි වලට සම්බන්ධ ශ්‍රී ලාංකික දීවරයන් 25 දෙනෙකු මාර්තු මාසයේ තුලදී ඉන්දිය විරණ ආරක්ෂක බලකා නිලධාරීන් විසින් අතරගුටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියුච්ච පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ පළ වුණා ශ්‍රී ලංකාවේ දීවර බෝට්ටු ඉන්දියාවේ විරල ආරක්ෂක බලකාය මගින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවට මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් ඉන්දියානු බලධාරීන්ගෙන් විමසීමක් සිදු කළා. නිල වශයෙන් ඊයේ දිනේදී පසුගිය මාර්තු මාසය තුළ ඉන්දියානු විරල ආරක්ෂක බලකාය මගින් අත්අඩංගුවටගත් මත්ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු ලැබී තිබෙනවා. ඉන්දිය විරල ආරක්ෂක බලකායේ නිල වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ බෝට්ටුවක් ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ පිහිටි මිනිකෝ දූපත ආසන්න ප්‍රදේශයේදී පසුගිය මාර්තු මාස 5 වෙනි දින අත්අඩංගුවටගෙන තිබෙනවා. එම බෝට්ටුව තුළ දීවරයන් 6 දෙනෙක් සිට ඇති බවට වාර්තා වෙනවා. ඒ වගේම අත්අඩංගුවට ගන්නා මොහොතේදී ඔවුන් එම බෝට්ටුව තුළ තිබූ යම් පාර්සලයක් මුහුදට විසිකර ඇති බවට වාර්තා වෙනවා. පසුව ප්‍රශ්න කිරීමේදී එම පාර්සලේ හෙරොයින් වර්ගයේ මත්කුඩු කිලෝග්‍රෑම් 200ක් තිබූ බවටයි ඉන්දිය විරල ආරක්ෂක අංශය සඳහන් කරන්නේ. මේ පුද්ගලයන් 6 දෙනා දැනට ඉන්දියාවේ රඳවා තිබෙනවා. ඒ වගේම මේ බෝට්ටුව හලාවත ප්‍රදේශයෙන් දීවර කටිට සඳහා පිටව ගිය බෝට්ටුවක් බවටයි වාර්තා වෙන්නේ. නැවත වතාවක් මිනිකෝ දූපත ආසන්න ප්‍රදේශයේදී ඉන්දිය විරල ආරක්ෂක බලකාය මගින් පසුගිය මාර්තු මාස 5 වෙනි දින තවත් බෝට්ටු 3ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. එම බෝට්ටු 3ෙහි පුද්ගලයන් 19 දෙනෙක් සිටි බවටයි වාර්තා වෙන්නේ. එම බෝට්ටු 3ෙන් එක් බෝට්ටුවක තිබූ හෙරොයින් වර්ගයේ මත්කුඩු කිලෝග්‍රෑම් 300ක් ඉන්දිය විරල ආරක්ෂක බලකාය මගින් සොයාගෙන තිබෙනවා. ඒකේ 47 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි 5ක්ද ඉන්දිය විරල ආරක්ෂක බලකාය මගින් සොයාගෙන තිබෙනවා. මෙම බෝට්ටු තංගල්ල සහ දකුණු ප්‍රදේශයෙන් මුහුදු ගිය බෝට්ටු බවටයි වාර්තා වෙන්නේ. ඒ අනුව දීවරයන් සහ සැකකරුවන් 25 දෙනෙක් මේ වන විට මාර්තු මාසය තුළදී අත්අඩංගුවටගෙන ඉන්දිය බන්ධනාගාරවල පසු වෙනවා. වසර 20කට වැඩි කාලයක සිට උඩවලව ජාතික වනෝද්‍යානයේ ජීවත් වූ රම්බෝ නැමැති අලියා හොරෝපතාන අලි රැඳවු මධ්‍යස්ථානයේ වෙත රැගෙන යාමට වනජීවී නිලධාරීන් තීරණය කර තිබෙනවා. උඩවලව ජාතික වනෝද්‍යානයේ විශේෂ සංචාරක ආකර්ෂණයක් දිනාගෙන ඇති රම්බෝ නැමැති වන අලියා දැනට වසර 20කට අධික කාලයක සිට උඩවලව ජලාශයේ වැව්බැම්ම ආශ්‍රිත ප්‍රදේශයේ ජීවත් වන බවට තොරතුරු වාර්තා වුණා. උඩවලව ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන් රැගෙන එන පළතුරු ආහාරයටගෙන මෙම අලියා දිවි ගෙවූ බවටයි වාර්තා වුණේ.
පසුගිය COVID-19 වසංගත තත්ත්වයත් සමගින් උඩවලව ජාතික වනෝද්‍යානයට සංචාරකින්ගේ පැමිණීම සිදු නොවීම හේතුවෙන් මෙම රම්බෝ නැමැති වනාලිය එම වනෝද්‍යානය අසල ඇති ගම්මාන වෙත ආහාර සොයා යාමට හුරු වීම හේතුවෙන් ගම්වාසීන්ගේ වගාපීම් වලට දැඩි හානි සිදු වී ඇති බවට ප්‍රදේශවාසීන් වනජීවී කාර්යාල වෙත පැමිණිලි සිදු කර තිබෙනවා. රම්බෝ තමයි උඩවලව ජාතික වනෝද්‍යානයේ වලවේ රාජකයන් පස්සේ උඩවලව ජාතික වනෝද්‍යානයේ ජනප්‍රියම චරිතය වුණේ. මොකද ඒකට හේතුව තමයි දැනට අවුරුදු 20කට විතර පෙර ඉඳලම එයා පුරුදු වෙලා හිටියා වැට ගෑවට කෑම කන්න එන්න. මිනිස්සු කෑම දෙන්න එයාට පුරුදු වෙලා හිටියා. ටිකින් ටික මේක පුරුදු වෙලා එයා 2017 2018 වගේ වෙනකොට දිගින් දිගටම කෑම කන්න පුරුදු වෙලා වැටායින දිගේම යන්න එන්න ගත්තා. ඒ එක්කම මිනිස්සුත් එයාව ජනප්‍රිය චරිතයක් කරගෙන එයාට කෑම දෙන්න එයාත් එක්ක ෆොටෝ ගහන්න ඒ වගේ දේවල් කරගෙන මෙයා චර්යාත්මකව එයාගේ ලක්ෂණ ටික පුරුදු කරගත්තා. කොවිඩ් වෛරසය නිසා මිනිස්සු සංචරණය කරන සීමාව අඩු වුණා. ඒ සංචරණයේ සීමාව අඩු වීමත් එක්ක මෙයාට ලැබෙන්න තියෙන කෑම ප්‍රමාණයත් අඩු වුණා. චර්යාත්මකව මෙයා වෙනස් වෙන්න ගත්තා. මෙයා වැට කඩන්න පටන් ගත්තා. ඒ එළියට යෑම විශේෂයෙන්ම බලපෑවා උක්කිඩම් හිමියන්ට. ගම්වාසීන්ට සිදුවෙන මෙම තර්ජනයේ හේතුවෙන් වනජීවී නිලධාරීන් මෙම රම්බෝ නැමැති වනාලිය හොර උපතන අලිරඳ වූ මධ්‍යස්ථානයේ වෙත රැගෙන යාමට මෙවැනි විට තීරණය කර තිබෙනවා. වනජීවී දෙපාර්තමේන්තුව හිසරදේට කොට්ටේ මාරු කරන විදියේ පිළියමක් සිදු කරන්නට යන බව දැනගත්තා. එයින් අපි මහත් කම්පණයට පත් වුණා. වනජීවී දෙපාර්තමේන්තුවේ බුද්ධිමත් මහත්වරුන්ට අපි කරුණාවෙන් කියනවා කොට්ටේ මාරු කළාට හිසරදේ සුව නොවන බව. රම්බෝ ඒ සතා නිදැල්ලේ කාගේ ජනප්‍රියතාවට පත්වෙච්ච සතෙක් නිදැල්ලේ හැසිරුණා. උඩවලෝ වනෝද්‍යානයට සම්පතක් අලංකාරයක්. හැබැයි මිනිසුන්ගේම වැරදි ක්‍රියාකාරකම් නිසා මේ සතා පෙළඹිලා තියෙනවා ඉල්ලගෙන කන්න. ඇතැම් විට ඌ මහ ජලාශයේ පීනාගෙන එන බව තමයි අපිට දැනගන්නට ලැබුණේ. රම්බෝ වන අලියාට විරුද්ධව තියෙන චෝදනාව තමයි ප්‍රදේශයේ උක්වගාවට පැනලා උක්වගාව විනාශ කරනවා, උක්වගාව කාදමනවා. ඒ නිසා උග්ගොවීන් දුකට වේදනාවට පත් වෙනවා කියන කතාව. ඒක ඇත්ත. ඒ නිසා තමයි උඩවලව වනෝද්‍යානය අවටින් විදුලි වැට දෙකක් ඉදි කරන්නට යෙදුනේ. වැරද්ද වනජීවී දෙපාර්තමේන්තුව මේ විදුලි වැට ක්‍රමානුකූලව නඩත්තු නොකිරීම. නඩත්තු කරනවා නම් මේ විනාශය වෙන්නේ නැහැ. මේ අතර කලාවෙව ජාතික උද්‍යානයේ වෙසෙන ඇත්පන්ති සිටින තවත් දලයතෙකු හක්කපටස් ආහාරයට කින තුවාල ලබා තිබෙනවා. තුවාල ලබා සිටින මෙම දලයතාගේ දිවි බේරා ගැනීම සඳහා පශු වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට අනුරාධපුර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු පිරිසක් ඊයේ කටයුතු කරනු ලැබුවා. හක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් එම ඇතාගේ මුඛයට බරපතල හානි සිදු වේ තිබවයි වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළේ. කටුනායක ගුවන්තොටුපලේ දෙවන පර්යන්තයේ වැඩ කටයුතු පරිසර හිතකාමී ලෙස සිදු කිරීමට කටයුතු කරන බව ගුවන්තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මෙබ දෙවන පර්යාන්තයේ වැඩ කටයුතු අපි 2020 නොවැම්බර් මාසයේ 18 වෙනි දින ආරම්භ කරනු ලැබුවා. දැන් මෙහිදී මේ කරගෙන යනකොට අපිට පෙනී ගිහිලා තියෙනවා සමහර අවස්ථාවන්හිදී මෙම වැඩ කටයුතු කරගෙන යන ආකාරය අනුව යම් යම් ප්‍රශ්න සමහරුන්ට ඇති වෙලා තියෙනවා. විශේෂයෙන් පරිසරය සම්බන්ධව ප්‍රශ්න සමහරු කතා කිරීමට ආරම්භ කළා තියෙනවා. මෙහිදී ප්‍රධානම මතක තබා ගත යුතුයි මේ පරිසරය සම්බන්ධව කතා කිරීමේදී අපට අවශ්‍ය සියලුම පසුගිය වර්ෂ කීපය ඇතුළත මෙම ව්‍යාප්ති ආරම්භය සමගම ඒ ගත යුතු සියලුම නීතිමය වශයෙන් ගත යුතු සියලුම මධ්‍යම පරිසර අධිකාරී අවශ්‍යතාවයන් අනුව අප විසින් ලබාගෙන තියෙනවා. ඒක මේ කරන සෑම කටයුත්තකදීම යම් කිසි ගස් ප්‍රමාණයක් අපිට එතනින් මේ ගුවන් පර්යාන්තයේ හදන ප්‍රමාණය තුළ අපට අයින් කරන්න සිදු වුණත් අපේ ගන්න සෑම දෙයක්ම අපි කරන්නේ ඒ මූලික අත්‍යවශ්‍ය නම් පමණයි ඒ කටයුතු අපි ඒ ගාක් අයින් කිරීමට කටයුතු කරන්නේ. ඒකම අපි කටයුතු කරගෙන යනවා ගස් විශාල ප්‍රමාණයක් අපේ තියෙන රූට් බෝලින් කියලා ගලවලා වෙන ස්ථානවල අප දැන්ටත් සාදායත ස්ථානවල ඒව නැවත පැලකිරීමට අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඒකම ඒ සමහර ගස් අපි ඒවා කැපුවට පස්සේ ඒ වෙනුවට වෙනත් පැල එක ගසකට පැල දෙක ගානේ විශේෂයෙන් සඳුන් පැල වැනි දේවල් අප දැන් පටන් අරන් තියෙනවා. ඒවා නැවත ඒ කපන තැන්වල හිටවීමට එක ගසකට ගස් එක ගානේ හිටවීමත් ආරම්භ කරලා තියෙනවා. මෙම ව්‍යාපෘතිය අවසාන වෙන විට එය පරිසරත් සමග ජීවත් වුණු ව්‍යාපෘතියක් වගේම එය පරිසරයට අනුකූලව ඉදිරි ජීවුණු පර්යාන්තයක් හැටියට අපට ඉදිරියේදී බලා ගන්න පුළුවන්.
ඇෆ්ලොටොක්සින් පිළිකාකාරක අඩංගු පොල්තෙල් වෙළඳපළට නිකුත් වී ඇද යන පිළිබඳ සොයාබැලූ වාර්තාව අද නිකුත් වීමට නියමිතයි. ඇෆ්ලොටොක්සින් නම් පිළිකාකාරක අඩංගු ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල් මෙරට වෙළඳපොළට නිකුත් වී ඇද යන පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පසුවියදා දිවයිනේ දිස්ත්‍රික්ක 25 ආවරණ වන පරිදි එක් එක් දිස්ත්‍රික්කයන්හි අහඹු සාම්පල පහබැගින් ලබා ගැනීම සිදු වුණා. අදාළ සාම්පල පිළිබඳ පරීක්ෂණ වාර්තාව අද දිනේ ලැබීමට නියමිත බවයි රාජ්‍ය මාත්‍ය ලසන් තලගියවන්න මහතා ප්‍රකාශ කළේ. අපි මේත දින කිහිපයකට පෙර පාරිභෝගික අධිකාරියේ විසින් දිවයිනේ 25ම දිස්ත්‍රික්කයෙන් අහඹු ලෙස සාම්පල් පහබැගින් ලබා ගැනීම සාම්පල් එකතු अधिकरण वार्ता බහර්දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මාර්විල මහේස්ත්‍රාත් රකිත අබේසිංහ මහතා දංකොටුව පොලිසිය ස්ථානාධිපතිවරයාට දැඩි ලෙස චෝදනා එල්ල කර තිබෙනවා. ඒ ඊයේ දින අදාළ බවුසර් සම්බන්ධයෙන් වූ නඩුව මාර්විල අධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදී මේ අතර අදාළ බවුසර් තුල වූ පොල්තෙල් පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙසත් එම වාර්තාව අප්‍රේල් 21 වනදාට පෙර ලබා දෙන ලෙසටත් රස පරීක්ෂණ වාර්තාවක් කැඳවා ප්‍රකාශයක් ලබා දෙන ලෙසටත් මාර්විල මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. රජය විසින් වැඩිමිලට ගම්මිරිස් මිලදී ගැනීමේ වැඩසටහන පසුකේදා මීමුරේ ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණා. ගම සමග පිළිසඳර වැඩ සමග යලි ගමට යන වැඩසටහන යටතේ පසුකේදා මීමුරේට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීමුරේ ජනතාවට දුන් පොරොන්දුවක් ඉටු කරමින් රජය වැඩිමිලට ගම්මිරිස් මිලදී ගැනීමේ ජාතික වැඩසටහන මීමුරේ ප්‍රදේශයේදී ආරම්භ කර තිබෙනවා. ඒ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුරු මහතාගේ ප්‍රධානත්වයෙන් අතිගරු ජනාධිපතිතුමා මීමුරේ ගමට ගම සමග පිටසඳර වැඩසටහනට ආවා. මේ ගම්වාසීන් එදා කිව්වා එයාට ජීවත් වෙන්න ක්‍රමවේදයක් නැහැ. ඒ ක්‍රමවේදයක් නැති වෙලා තියෙන්නේ ගම්රිස් විකුණ ගන්න විදියක් නැහැ. කිලෝමීටර් 40ක් විතර ඈතට ගෙනියන්න ඕනේ. ඒක නිසා ඒකට වැඩපිළිවෙලක් හදලා දෙන්න කියලා. ඒ වැඩපිළිවෙල හදන්න අතිගරු ජනාධිපතිතුමා අපට කිව්වා අපි පහුගිය 3 වෙනිදා ඇවිල්ලා අද වෙනකොට අපි ගම්රිස් මිලට ගන්න අපි කටයුතු කරා. මේ ඇයට සාධාරණ මිලක් අපි ලැබලා දුන්නා රුපියල් 800 ගානේ. අද මේ ගමේ මීමුරේ ගමේ තියෙන ගම්රිස් ටික රජයේ විසින් අපේ කුළුබඩු සංස්ථාව විසින් අපි මිලට ගත්තා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා පාරිභෝගික ජනතාවටත් අඩු මිලට ගම්බිරිස් ලබා දෙන්න. ඒකට අපි ක්‍රමවේදයක් හදනවා. අපේ ආණ්ඩුවේ වැඩපිළිවෙල තමයි ගොවියට සාධාරණ ඉෂ්ටකරන රජයක් හැටියට කටයුතු කරන්න. ඒ නිසා අපි ඉදිරි කාලේ බලාපොරොත්තු වෙනවා මේ රටේ කුළුබඩු නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන දේවල් කුළුබඩු සංස්ථාවෙන් මිලදී අරගෙන ගොවියට අසාධාරණයක් කරන සෑම වෙලෙම ගොවියට සාධාරණයක් ඉෂ්ටකරන. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය මින්නිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන www.siyathanews.lk ලකේ අපගේ වෙබ් අඩවිය වෙත යලිත් හමුවෙමු අපගේ සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.